I bungle Piligana, still get a tourist channel ban, other in an Angliman local Hamoma, on an Anglimala, Adatma Valate, Katakarane, Ogolo Godamagin, comments Kella, Illabu, video, Kamatamagin message Kella, Illu video, Etamai, Magin Godak Nanglimala, Illatiba, Aye Venatrakata, Yanamata Venatraka University, Egata, scholarships dinner, websites Monadeva Gimta, scholarships at apply Karan Kohomad, Monova the May scholarships Kela, Onamangadualate, Katakana, Ogolo, A levels Lira in a Kenang, Hemata. Degree complete කරලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ degree එක කරන කෙනෙක් නම් ඔයාලට 100%ක් නොමිලේ වෙනත් රටක යුනිවර්සිටි එකකට degree එකට යන්න පුළුවන් fully funded scholarship එහෙම නැත්නම් free scholarships තියෙන website සහ මේ scholarships මම ඔයාලත් එක්ක අද කතා කරනවා ළමයි ඉතින් ඔයාලට පුළුවන් මේවට online ගෙදර ඉඳන් apply කරන්න කාගෙන්වත් ඇත්තටම උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ මම මේ වීඩියෝ එකද ඔයාලට කියලා දෙනවා මොනවද මෙන්න මේ websites කියලා right ඉතින් එනම් වීඩියෝට යන්න ඉස්සෙල්ලා හැමදාමත් අගේ ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනි ඔයාලට මෙන්න මේ වගේ educated videos අරන්ගෙන ඉස්සෙල් gadget youtube channel එකට තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා ඔතන එහා පැත්තේ notification bell එකත් click කරලා තියාගන්න ඒ වගේම තමයි අපේ SL gadget academy එකේ ළමයි දැන් 7 වෙනි batch එක පටන් ගන්නවා මේකේ සම්පූර්ණයෙන් තියෙන skill development courses උදාහරණයක් කිව්වොත් එමු graphic design web development, video editing, digital marketing, spoken English, basic IT. This is the courses ගොඩක් තියෙනවා. මේ කෝස් හැම එකක්ම මාස 4ක් යනවා. ඒ වගේම තමයි 100%ක් live lecture එකක් තමයි කරන්නේ. ඔයාලට ඕනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් මේ මාස 4ටම අපි ඔයාලෙන් ඇය කරගන්නේ රුපියල් 5000ක මුදලක් විතරයි. Join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ description එක පල්ලෙලා දෙන WhatsApp group වලට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ contact number එක WhatsApp message එකක් දාන්න මම ඔයාලට විස්තර එවන්නම්. Right, අපි යන්නේ නම් බලන්න වීඩියෝ එකට වීඩියෝ එකේදී අර මම මුලින් කිව්වා වගේ අද ඔයාලත් එක්ක සම්පූර්ණයෙන් කතා කරනවා මොනවද මේ scholarship දෙන websites කියලා. යන් අපි වීඩියෝ එකට. මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම කියනවා මේ පළවෙනියට කතා කරන මම වෙබ්සයිට් එකක් මේ වෙබ්සයිට් එකේ ඔයාලට ඕනි ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා A-levels ලියලා ඉන්න ළමෙක් නම් ඔයාලට වෙනත් රටකට යන්න තියෙන ස්කෝලර්ෂිප්ස් මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ වගේම තමයි ඔයා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා මාස්ටර් වලට යන්න කෙනෙක් ඉන්න කෙනෙක් නම් ඔයාලට ඒකට අදාළ ස්කෝලර්ෂිප් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි PhD එකකට වගේ ඊට වඩා ඉහළ මොකක් හරි ඩිග්‍රී එකකට යන්න තියෙනවා නම් ඔයාලට ඒකට අදාළ ස්කෝලර්ෂිප්ස් එහෙම නැත්නම් fully funded ස්කෝලර්ෂිප් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. අනිත් වෙබ්සයිට් වගේ ගොඩක් අමාරු නෑ ඔයාලට මේ වැඩේ කරන්න. මේ වෙබ්සයිට් එක හරහාම ඔයාලට apply කරන්න පුළුවන් ඒ වගේම තමයි ලංකාවට available ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ website එකෙන් පස්සේ මම කතා කරනවා scholarship පහක් universities පහක ඉතින් ඔයාලට මේ website වලින්ම ඔයාලට ඒකත් apply කරන්න පුළුවන් යරි යන් අපි එහෙනම් screen record එකට මම හිතනවා ඔයාලට පේනාද කියලා දැන් මේ screen record එක right මෙන්න මේක තමයි ළමයි පළවෙනි website එක මම අර ඔයාලට කිව්වේ fully funded එහෙම නැත්නම් scholarships හොයාගන්න පුළුවන් website එක කතා කරනවා කියලා ඒක තමයි මෙන්න මේක scholarships ads කියන එක right ඉතින් ඔයාලට පේනවා ඇති මම පොඩ්ඩක් මේක මේ පැත්තට දාගන්නම් හරි හරි ඉතින් ඔයාලට මෙතන පේනවා මේ website එකට ගියාට පස්සේ find your dream scholarships කියලා තියෙනවා ඔයාලට මෙන්න මෙතන your nationality කියන එක තියෙනවා ඔයාලට පේනවා ඇති එක ඒකෙන් ඔයා select කර search කරගන්න ශ්‍රී ලංකා කියන එක හරි මෙතන ශ්‍රී ලංකා කියන එක search කරගත්තට පස්සේ මෙතන ශ්‍රී ලංකා හරි ඇයි මේ ශ්‍රී ලංකා එන්නේ නැත්තේ හරි පොඩ්ඩක් ඉන්නවා ශ්‍රී ලංකා කියන එක මෙතනින් ගිහිල්ලා දාගන්නම් දෙන්නේ නැද්ද මම අතර මේක මම මේ කලින් බැලුවා ඒ කියන්නේ මට ආයි දැන් මේ ඔයගොල්ලන්ට වීඩියෝ එක කරනකොට බලන්න බැරි වුණා මොකද ශ්‍රී ලංකාව මේකට අයින් කරලාද එහෙම නැත්නම් ශ්‍රී ලංකාව දෙන්නේ නැද්ද කියලා හරි ශ්‍රී ලංකාව දෙනවා මෙතනට හරි දැන් වාසනාවන්ත වෙන්න ඕනේ පළක් වෙබ්සයිට් තියෙනවා ශ්‍රී ලංකා කියලා ගැහුව ගමන් දෙන්නේ නැහැ ශ්‍රී ලංකා කියලා රටක් නැහැ මේ වෙබ්සයිට් වල හරිද ඉතින් මේ වගේ වෙබ්සයිට් වල තාම දෙනවා හරිද රයිට් ඊට පස්සේ මෙන්න මෙතන වාගේ දෙන්න ඕනි ඔයා මොන රටේද යුනිවර්සිටි කියන්නේ ඔයා මොන රටේද යුනිවර්සිටි යන්න බලාපොරොත්තු වෙනවා මම උදාහරණයක් විදිහට කැනඩා කියලා දෙන්නම් ඔයාලා කැනඩා ඕස්ට්‍රේලියා UK USA මේ ඕනි රටක් තියෙනවා මේ විදිහට හරිද මම ඔයාට ගොඩක්ම මේ ඔයාලා මේ මේ ස්කෝලර්ෂිප්ස් වලට try කරනවා නම් ළමයි මම ඔයාලට recommend කරනවා يعني ඔයාලට මම කියනවා මේ කැනඩා ඕස්ට්‍රේලියා UK USA කියලා තියෙනවානේ ඊට පස්සේ ඔය චයිනා ජපාන් කියන ඔය ප්‍රසිද්ධ රටවල් ටිකක් තියෙන්නේ අන්න ඒවට apply කරන්න යන්න එපා මොකද ඒකේ හේතුව තමයි ඒකේ competition එක ගොඩක් වැඩි ඒ කියන්නේ ගොඩාක් ළමයි මේවට apply කරනවා මේ ඕස්ට්‍රේලියා දැක්ක ගමන් මම දන්නවා ලංකාවේ කට්ටිය හැමෝම මේ ඕස්ට්‍රේලියාව වලට දානවා කැනඩා දැක්ක ගමන් කැනඩා වලට ඔක්කොම දානවා හැබැයි ඕගොල්ලෝ පොඩ්ඩක් මේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න මෙන්න මේ වගේ රටවල් වලට මේ ස්කොට්ලන්ඩ් ඊට පස්සේ ස්විස්ලන්ඩ් හරිද ඊට පස්සේ අන්නේ වගේ රටවල් ඇත්තටම හොඳ රටවල් ඕගොල්ලන්ට වැඩක් කරගෙන යන්න සහ ඕගොල්ලෝ දැන් මේවට ගියාම part time jobs වගේ සෙන්න මේ හංගේරියා හරිද
ඊට පස්සේ තව ගත්තොත් නෝවේ මෙක්සිකෝ හරිද ඉතින් අන්නේ වගේ රටවල් වලට ඔගොල්ලෝ ඇප්ලයි කරන්න يعني මේ ඕස්ට්‍රේලියා කැනඩා USA නිව්සීලන්ත වගේ ඒවම බදාගෙන ඉන්න එපා හරිද ඒ හින්දා ඔයාලේවට ඇප්ලයි කරනවා පොඩ්ඩක් අනිත් කට්ටියට වඩා වෙනස් ඉදිරි හිතලා ඇප්ලයි කරන්න හරිද දැන් මම මෙතන කැනඩා කියලා දාන්නම් මේ මුලින් තියෙන හින්දා හරිද හරි කැනඩා මම ඕස්ට්‍රේලියා කියලා දාන්නම් හරි ඕස්ට්‍රේලියා කියලා දැම්ම හරිද ඊළඟට ඔයාලට මම මේ ඕස්ට්‍රේලියා දාගත්ත කැනඩා නෙමෙයි ඊළඟට ඔයාගේ ඩිග්‍රී ලෙවල් එක දැන් ඔයා මොන ඩිග්‍රී එකකටද ඇප්ලයි කරන්නේ මෙතන මාස්ටර් එකකටද අන්ඩර් ග්‍රැජුවේට්ද PhDද හරිද එහෙම නැත්නම් ඔයා ඩිප්ලෝමා එකකටද ඒ වගේ තියෙනවා හරිද මෙතන MBA එකක් කරන්න යනවද රිසර්ච් එකක් කරන්න යනවද ඉන්ටර්න්ෂිප්ස් වලටද ඔයාලට මේ ඉන්ටර්න්ෂිප් වලටත් ඇප්ලයි කරන්න පුළුවන් හරිද මම මෙතන දාන්නම් මම මාස්ටර් එකකට ඇප්ලයි කරනවා කියලා හරි මාස්ටර් එක දෙන්නේ නැද්ද රයිට් මෙතන මාස්ටර් ඇයි දෙන්නේ නැත්තේ පොඩ්ඩක් ඉන්න බලමු හරි මාස්ටර් එකකට ඇප්ලයි කරනවා කියලා දැම්ම ඊට පස්සේ ඔයාලා මෙතන කරන්න තියෙන්නේ මේ ෆයින් කියන තැන සර්ච් කරන්න හරිද බලමු ලංකාවට අවේලබල් වෙලා තියෙනවා අර ඔයාලට පේනවා ඇති ඕස්ට්‍රේලියාව වල දැන්ට ස්කෝලර්ෂිප්ස් තියෙනවා 301ක් හරිද ෆෝ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස් ඒ කියන්නේ ඩිග්‍රී ඔෆ් මාස්ටර් ඒ කියන්නේ මාස්ටර් ඩිග්‍රීස් ඒ කියන්නේ දැන් මෙතනින් අපි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ සයිඩ් එකේ තව තියෙනවා ෆිල්ටර් කරන්න මෙන්න මෙතන මේ ෆන්ඩින් ටයිප් කියලා තියෙන්නේ මෙතන ළමයි ෆන්ඩින් ටයිප් කියන එකට ඔයාට දාගන්න පුළුවන් මෙන්න මෙරි මේ 125ක් ටියුෂන් ෆී එක ඔයාට ස්කෝලර්ෂිප් එක හැම වෙලාවෙම අවෝඩ් වයිස් එහෙම නැත්නම් කෑෂ් ප්‍රයිස් එක ඊට පස්සේ මේ ෆ්‍රී කියලා තියෙන්නේ දැන් මම මෙතනම ෆ්‍රී කියලා දාගන්නම් සම්පූර්ණයෙන් ෆ්‍රී හරිද ෆ්‍රී කියන එක දාලා අපි ඇප්ට ඇප්ලයි කරමු රයිට් ඔයාලට පේනවා ඇති ඕස්ට්‍රේලියාව වල මාස්ටර්ස් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න තියෙනවා 0 තියෙන්නේ හරිද? ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වල 0 තමයි මාස්ටර්ස් ෆ්‍රී කරන්න එක තියෙන්නේ. හැබැයි ඔයාලා වර මම මුලින් කිව්වනේ ඔයාලා වෙන රටක් try කරන්න කියලා. ගොඩක් කට්ටිය try කරන්නේ නැති රට. අන්න ඒ වගේ රටවල් try කළොත් එහෙම ඔයාලට මේ ස්කෝලර්ෂිප්ස් හොයාගන්න පුළුවන් ෆ්‍රී. ඒ කියන්නේ සම්පූර්ණයෙන් 100%ක් ෆ්‍රී ඒව හොයාගන්න පුළුවන්. හරි. දැන් මම මෙතන පොඩ්ඩක් මේ ෆ්‍රී කියන එක අයින් කළා. ඔයාලට දැන් මේ මෙතන පෙන්වන්න ඕනේ නේද? මම මේ 125ක් ටියුෂන් ෆී කියන එක දාගන්නම්. හරිද? ඒක දාලා apply කරන්න බලමු තියෙනවද කියලා. රයිට් වල පේනවා ඇති ටියුෂන් ෆී එකෙන් 125ක් ඒ කියන්නේ ටියුෂන් ෆී එකෙන් 125ක් විතරක් ගෙවලා යන්න පුළුවන් එක ස්කෝලර්ෂිප් එකක් දැනට තියෙනවා මේ ඕස්ට්‍රේලියාව වල මාස්ටර්ස් වලට හරිද මෙතනින් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක මේ තියෙන්නේ මෙන්න මේ යුනිවර්සිටි එකේ තියෙන ස්කෝලර්ෂිප් එකක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ෆෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කියන්නේ ලංකාවට ඇප්ලයි කරන්න පුළුවන් ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ලර්න් මෝ ගිහිල්ලා ඔයාලට ඒකට ඇප්ලයි කරන්න පුළුවන් දැන් මම මෙතන වීඩියෝ එක ගොඩක් දික් කරේ ඉඳන් මම මේක ළමයි ඇප්ලයි කරන්න යන්නේ නැහැ මෙතනින් ඔයාලට ලර්න් මෝ ගියාට පස්සේ මෙන්න මෙතනින් මම දැන් ඔයාලට පෙන්නන්නම් ලර්න් මෝ කියලා ගියාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන් හරිද මෙන්න මෙතනින් ඔයාලට ඇප්ලයි කරගෙන යන්න දෙන්නේ හරිද ඔයාගේ ඩීටේල්ස් ටික දීගෙන මෙදිනේ ඇප්ලයි කියලා දෙන්නේ එතනින් ඔයාලට මේකට ඩීටේල්ස් ටික දීගෙන ඇප්ලයි කරන්න දෙන්නේ සෝරි ඒක ඇඩ් එකක් මෙතනින් ඔයාලට ඇප්ලයි කරන්න දෙන්නේ මේ අතරින් ඔයාලට ඇප්ලයි කරගෙන යන්න තියෙන්නේ හරිද මේක දවස් 82කින් එක්ස්පයර් වෙනවා ඉතින් ඔයාලට ඊට කලින් ඇප්ලයි කරන්න පුළුවන් මේ කියන්නේ 12 වෙනි මාසේ 31 වෙනිදා මේක එක්ස්පයර් වෙනවා මේ ස්කෝලර්ෂිප් එක හරි ඉතින් ඔන්න ඔක තමයි මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන කතන්දරේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා නිකන් ඉන්න කෙනෙක් නයි නිකන් ඉන්න කෙනෙක් නෑ ඇත්තට try කරලා බලන්න මේවා සෙට් වෙනවා හරි සෙට් වෙච්ච ළමයි ඉන්නවා ඒකයි කියන්නේ හරිද ඔයගොල්ලෝ මේ මේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ත UK ඕවම try කරන්න නැතුව අර මම මුලින් කිව්වා වගේ අර පොඩ්ඩක් අර රටවල් දෙක තුනක් දාලා බලන්න අපිට ෆ්‍රී කරන්න පුළුවන් යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් තියෙනවාද කියලා. ඒ වගේම තමයි මාස්ටර් එකක් කරනවා නම් සමහරක් යුනිවර්සිටිස් තියෙනවා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ තියෙන BSc ඩිග්‍රී එහෙම නැත්නම් ඔයගොල්ලෝ කර ප්‍රයිමරි ඩිග්‍රී එකට සමාන ඩිග්‍රියක් තමයි මාස්ටර්ස් වලට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ නැහැ. රයිට්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට වෙන ඩිග්‍රී එකකට යනවා බැචලර් ඔෆ් ඩිග්‍රී එකකට යනවා නම් ආෆ්ටර් A levels ඒත් පොඩ්ඩක් බලනවා. ඉතින් ඔයාලට ඒක කරගෙන යන්න පුළුවන්. මොකද ඔයාලට තනියෙන් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඕක තමයි මෙන්න මේ ස්කෝලර්ෂිප් කතන්දරේ මේ වෙබ්සයිට් එකේ. දැන් අපි යන් මොනවද යුනිවර්සිටිස් කියලා දැන් ස්කෝලර්ෂිප් ඕපන් වෙලා තියෙන. හරි. මෙන්න මේක එකක්. හරිද? මේකේ මේ මේ වෙබ්සයිට්ස් වල මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේක නම තමයි මේ චීවිනින් කියන යුනිවර්සිටි එකේ තියෙන එකක්. රයිට්. එතකොට මේකේ ළමයි මේකෙත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ඔයාලට ඇප්ලයි කරනවා නම් ඔයා මෙන්න මෙතනින් ඇප්ලයි කියන එකට යන්න. හරිද? මේ ස්කෝලර්ෂිප්ස් ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය ෆුලි ෆන්ඩඩ් ස්කෝලර්ෂිප් කීයක්වත් ගෙවන්නේ නැතුව ඕගොල්ලන්ට යන්න පුළුවන් මේ ෆයින්ඩ් ඇවර්ඩ්ස් යුවර් කන්ට්‍රීස් හරිද ඔයාගේ කන්ට්‍රි එකේ මේ එක තියෙනවද කියලා බලා ගන්න තියෙන්නේ හරිද රයිට් ඔයාලා මෙතනදී ශ්‍රී ලංකා කියලා සර්ච් කරන්න බලමු අපේ ලක් එක තියෙනවද කියලා හරිද ඊට පස්සේ සිලෙක්ටිව් ඇවෝඩ්ස් ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ස්කෝලර්ෂිප්ස් හරිද රයිට් ස්කෝලර්ෂිප්ස් බලමු තියෙනවද කියලා
හරි. මෙතනින් ගියාට පස්සේ ඔයාලා පේනවා මෙතන study in the UK මේක UK වල තියෙන එක. Fully funded scholarships එකක් තියෙනවා. හරිද? මේ එතකොට ඔයා මේක open for applications until November 5. ඒ කියන්නේ 2024 November 5 වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේක අද apply කරන්න පුළුවන්. ඔයාලා apply කරනවා නම් මෙන්න මෙතනින් apply today කියන එක දීලා ඔයාලා මේක apply කරගෙන ඔයාගේ details ටික දීගෙන apply කරගෙන යන දින මෙතන ශ්‍රී ලංකා කියලා දීලා ඔයාලා ඊට පස්සේ මෙතනින් continue මෙතනින් මේක දෙන්න ඕනේ. Right, මම apply කරන එක fully process එක පෙන්නන්නේ නැහැ. ඔයාගේ email address දෙන්න, mobile numbers දෙන්න. මේ මේවා ලංකාවට value නේ. අපි දාලා තියෙන හැටද? Mobile numbers දෙන්න. ඊට පස්සේ ඔයාගේ recovery email address දෙන්න. Continue කියන එක දීලා ඉස්සරහට කරගෙන කරගෙන යන්නේ. එනේ expert, ඒ කියන්නේ step by step. ඊට පස්සේ ඔයගොල්ලෝගේ degree certificate මේකට attach මේ documents කරන්න තියෙනවා. ඒ කියන්නේ attach කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට letters, ඊට පස්සේ ඒ වගේ ticket කරගෙන ගිහලා submit කරන්න තමයි තියෙන්නේ. ඔයාට මේක scholarships එක ඇවිල්ලා නම් ඔයාට මේ website එක හරහාම ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට email එකකුත් එනවා. ඔක තමයි පළවෙනි එක. හරිද? Skip කරන්න එපා ළමයි. ඔයගොල්ලන්ට මේක දික්ුණාට 100%ක් පට්ටම වැදගත් video එකක් අද ඔයාලත් එක්ක කතා කරන්න. හරිද? දෙවෙනි එක තමයි මෙන්න මේක. Full bright කියන එක. එහෙම නැත්නම් මේ website එක මේ කියන්නේ එහෙම නැත්නම් කියන foreign student program එකක් ඒකෙත් තියෙන්නේ. හරිද? මේක නම් මේ ටිකක් අඩුයි ඒ කියන්නේ මම එතනට පෙන්නනවා මේක USA එකක් හරිද මේ USA එකක් තමයි තියෙන මේ foundation for US embassy එක හරිද මේකත් ඔයාලට apply කරන්න පුළුවන් අර ඉස්සෙල්ලා කතා කරේ UK එකක් ඒක UK මේ universities වලට තියෙන scholarship program එකක් දැන් මේ කතා කරන්නේ USA හරිද ඔයාලට මෙතනත් මේ apply කරන්න පුළුවන් මේකෙන් ඉස්සරහට අර මුලින් කතා කරා වගේ කරගෙන යන්න තියෙනවා දැන් ඔයාලට මෙතනත් ඔයා බලන්න පුළුවන් ලංකාවට available තියෙනවද කියලා ශ්‍රී ලංකා කියලා ගහලා හරිද මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිද හරි ඕක තමයි දෙවෙනි එක දැන් මම අහන්න තුන්වෙනි එක තමයි මෙන්න මේක පොඩක් ස්පීඩ් කරා වීඩියෝ එක තුන්වෙනි එක තමයි මෙන්න මේක මේ ෆ්‍රාන්ස් වල තියෙන යුනිවර්සිටිස් වල තියෙන මේ ස්කෝලර්ෂිප්ස් ටිකක් තමයි ළමයි මම මේක බලනකොට දැන් මට මේක අද බලනකොට මේකේ තිබ්බ මේ ස්කෝලර්ෂිප් එක දැන්ට එක්ස්පයර්ඩ් වෙලා තියෙන මේ වට පේනවා ඇති කෝල් ෆෝ ඇප්ලිකේෂන් තු මේ 2024 වල ක්ලෝස් කරලා තියෙන්නේ ඊට පස්සේ නෙක්ස්ට් ඉන්ටේක් එක පටන් ගන්න මේගොල්ලෝගේ ඊට පස්සේ අපෝ නෙක්ස්ට් එක ඒ කියන්නේ 2025 වල තමයි පටන් ගන්න මෙතන දීලා තියෙනවා හරිද ඉතින් ඔයාලා මේකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න මේ වෙබ්සයිට් එකේ රිපබ්ලික් යු මේ ෆ්‍රැන්ක්ෆික්ස් කියලා තියෙන මට හරියට මේක ප්‍රොනවුන්ස් කරන්න තේරෙන්නේ නැහැ හරිද මේකත් එක්ක ඔයගොල්ලෝ අප්ඩේට් එකේ ඉන්න මේකෙත් ඔයගොල්ලන්ට scholarships දානවා fully funded scholarships ඒ කියන්නේ ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් ටියුෂන් ෆ්‍රී එක ෆ්‍රී මේක වැඩේ කරගෙන යන්න පුළුවන් හරි ඉතින් ඔක තමයි තුන්වෙනි එක දැන් යන් අපි හතරවෙනි එකට හරි හතරවෙනි එක තමයි මෙන්න මේක ළමයි හරිද හතරවෙනි එක තමයි මෙන්න මේ gated cambridge කියන එකේ ඔයාලට කරගෙන යන්න පුළුවන් හරිද මේක ඒක මේක ඕගොල්ලන්ට ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා මම මේක ඔයාලට පෙන්නන්න කොතනින්ද apply කරන්න තියෙන්නේ කියලා මෙතනින් ඔයා ගිහිල්ලා මේ apply කියන එකට ගිහිල්ලා eligibility කියන එකට යන්න right එතනට ගිහිල්ලා මෙතන ඕගොල්ලන්ට විස්තර දීලා තිනවා කොයි වගේ කට්ටියටද apply කරන්න පුළුවන් කියලා ඔයාලට පේනවාද මෙතන you can apply for ඒ කියන්නේ ඔයාට යූ ඒ කියන්නේ මේ UK වල ඒ කියන්නේ UK වලින් පිටත තියෙන ඕනිම සිටිසන් කෙනෙක් නම් ඔයා ඕනිම රටක සිටිසන් කෙනෙක් නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන් හරිද ඊට පස්සේ ඔයාලා ඇප්ලයි කරන්න පුළුවන් හරිද ඔයාලා PhD හරිද මාස්ටර්ස් මේ වගේ වැඩ ඇප්ලයි කරන්න පුළුවන් ඊළඟට තමයි ඔයාලා මෙතනින් තව පල්ලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ කන්සිඩර් කරන්නේ නැති ඩිග්‍රීස් ටිකක් තියෙනවා ඉතින් මෙන්න මේ වගේ ඒවා ඔයාලට මේක කන්සිඩර් කරන්නේ නැහැ. හරි දැන් ඔයාලා මාස්ටර්ස් ඔෆ් බිස්නස් එකට කියන්නේ MBA එකට වගේ යන බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේකෙන් ඇප්ලයි කරන්න බෑ. මොකද ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි නන් ඩිග්‍රී කෝසස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ මොකක් හරි පොඩි ඩිප්ලෝමා එකකට පෝස්ට් ග්‍රැජුවේට් එකකට වගේ යන්න ඉන්නවා කියලා. ඩිප්ලෝමා එකකට වගේ. ඒතකොට ඒ වගේ දේවල් කන්සිඩර් කරන්නේත් නැත. හරිද? මේක තමයි ඊළඟ වෙබ්සයිට් එක. මේ ගේට් කේම්බ්‍රිජ් කියන එක. හතරක් කතා කරා මම අන්තිමට කතා කරන්නේ අද ඔයාලත් එක්ක මෙන්න මේක මේක නම් සමා වෙන්න ඕනි මට මේකේ ප්‍රොනන්සියේෂන් නම් වැරදි වෙයි මේකේ මේ තියෙන්නේ චූලා හරි චර්ල් හරි කියලා තියෙනවා මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් වෙබ්සයිට් එක මේක ළමයි තායිලන්ඩ් වල තියෙන යුනිවර්සිටි එකක් හරිද මේ යුනිවර්සිටි එකට අදාළව ස්කෝලර්ෂිප්ස් මෙන්න මේ වෙබ්සයිට් එකේ දානවා ඒ වගේම තමයි දැනටත් ඕගොල්ලන්ට මේක ස්කෝලර්ෂිප්ස් තියෙනවා ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම් කොතනින්ද ඇප්ලයි කරන්නේ කියලා. ඔයාලට මෙතනින් ගියාට පස්සේ මෙන්න මේ ස්කෝලර්ෂිප්ස් මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ
ඕගොල්ලෝ මොකක් හරි ඩිග්‍රියක් කරලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙන නම් මේ වෙබ්සයිට්ස් ගැන අප්ඩේට් එකේ ඉන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අනිවාර්යෙන්ම මම මේ කතා කරපු පළවෙනි වෙබ්සයිට් එක ගැන මේකගේ මේකට ගිහිල්ලා බලන්න. හරිද? ඊට අමතරව තව මට කතා කරන්න දෙන මේ මේ තව ගොඩක් තියෙනවා මං දාගත්ත යුනිවර්සිටිස් ටික. මෙන්න මේක ඊට පස්සේ මේ මේ තුර්කි වල තියෙන එකක් මේක. මට ඒව කතා කරන්න ගියොත් අද වීඩියෝ එක දික් වෙනවා ළමයි. හරිද? මම ඒ හින්දා මේ වීඩියෝ එකේ දෙවෙනි පාර්ට් එකක් විතර මං ආයි අනිවාර්යෙන් අරන් එන්නම්. තවත් ස්කෝලර්ෂිප්ස් 10ක් 5ක් වගේ තව මං ඔයාලට අරන් එන්නම්. හරිද? හරි මං හිතනවා ඉතින් ඕගොල්ලෝ එන්ට නම් හරි අයිඩියාක් එන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. ළමයි අද පොඩ්ඩක් මම වීඩියෝ එක කතා කරනකොට මට මේක ඩීටේල්ස් කතා කරන්න ඕනි හින්දා මං අද ඔයාලට ස්ක්‍රීන් එක තමයි සම්පූර්ණයෙන් පෙන්නුවේ. ඒ වගේම තමයි පොඩ්ඩක් ඔයාලා දකින්න ඇති අද මම වීඩියෝ එකේ පොඩ්ඩක් පැටලි පැටලි කතා කරනවා. ඒකට හේතුව තමයි මේ යුනිවර්සිටිස් වල නම් පෙලක් ඒවා ඇත්තටම කතා කියව ගන්න බෑ. මේ තායිලන්ඩ් එකේ එහෙම මට හරියට මේ ප්‍රොනවුන්සියේෂන්ස් කරන්න බැරි නිසා තමයි පොඩ්ඩක් පැටලි පැටලි වගේ කතා කරේ. කොහොම වුණත් අද මම ඔයාලත් එක්ක කතා කරපු වීඩියෝ එක නම් ගොඩක් වටින වීඩියෝ එකක්. මොකද ළමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ඩිග්‍රී එකක් කරාට පස්සේ වෙනත් රටක ස්කෝලර්ෂිප් එකක් සහිතව කොහොමද වෙනත් රටක ඩිග්‍රී එකක් කරන්න යන්නේ කියලා. ඔන්න ඕකට හොඳ වීඩියෝ එකක් තමයි මම ඔයාලත් එක්ක ගෙනාවේ. මම හිතනවා නේ ඔයගොල්ලන්ට හරි අයිඩියාක් එන්නේ නැති කියලා. ළමයි අයිඩියාක් ආව නම් අනිවාර්යෙන් වීඩියෝ එකේ ලයික් එකක් දාලා ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්නත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි SLGZ YouTube channel එකට අමතරව අපි simple bis YouTube channel එක තියෙනවා. ඒ වගේම තමයි අපි Telegram group තියෙනවා. FB pages තියෙනවා. අපේ TikTok එකත් follow කරලා තියාගන්න. අපි නම් ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ හමු වෙනවා. ඔයාලට සුබම සුබ දවසක් වේවා.